අද අභ්‍යාශනාධිකරණයේ ඉතා වැදගත් නඩුවක් පැවරුව ඔබ වෙනුවෙන්, ඒ තමයි මේ විල්පත්තු වනය විනාශ කිරීම සම්බන්ධයෙන් මේ රිෂාඩ් බදුරුදීන් හිටපු අමාත්‍යවරයාට විරුද්ධව පවරපු නඩුව. ඒ නඩුවේදී ඔහු දියුරුම් පෙස්සමකින් අධිකරණයට කියනවා, අපි 1990 වෙනකම් මේ තැන්වල පදිංචිලා හිටියා, අපි LTTEකින් අපි ඔය එළෙව්වා කියලා. මේ සම්බන්ධයෙන් කරන ලද විශේෂ අධ්‍යයනයකින් හම්බෙච්ච විමර්ශනයකින් හම්බෙච්ච තොරතුරු ප්‍රකාරව 2012 වෙනකම් මේක පට්ට කැලෑවක්. ගහකොළ වලින් සම්පූර්ණයෙන්ම වැසිච්ච සම්පූර්ණ කැලෑව. මේ කැලෑව මොහු ඒක අවුරුද්දෙන් අවුරුද්ද සැටලයිට් ඉමේජස් අරගෙන අධිකරණය ගොනු කළා. වෙනම CD එකක් ගොනු කළා. මේක ඇමරිකාවේ කියන සැටලයිට් ඉමේජස් වලින් ගත්තේවා. මෙහෙම ශ්‍රී ලංකාවේ අධිකරණයට මේ වගේ සාවද්‍ය ප්‍රකාශයක් කරන්න පුළුවන් මේ රටේ විතරයි. වෙන රටක නම් කණෙන් අල්ලලා කෙලිමිහිර ගෙදර. මේක දහපුවම ඔබට හිතෙන්න ඕනි ඔබ ශ්‍රී ලංකාවේද ජීවත් වෙද්දී නැත්නම් සෝමාලියාවේද කියලා. රටක ජනාධිපතිවරයෙක් ඉන්නවා, රටේ ජනාධිපතිවරයාට තියෙන අමාත්‍යවරයෙක් මෙහෙම අධිකරණයට සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක් කරන්න පුළුවන් මේ රටේ නීති ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම බිඳ වැටලා තියෙන නිසා. මං හින්දා ඒක හින්දා තමයි මේ රටේ ජනතාවට මම ඉල්ලීමක් කරනවා, මේ මාසේ 21 වෙනිදා විශේෂ සත්‍යාග්‍රහයක් පවත්වන මේ රට මෙහෙම ගෙනියන්න බෑ. මේ රටේ අමාත්‍යවරු, ජනාධිපතිවරයා, නීතිපතිවරයා, ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රමිනිෂකාරවරයා, දූෂණ කොමිසම, මේ විදිහට හැසිරෙන රටක ඔබට කිසිදු අනාගතයක් නැහැ. ඔබේ දරුවන්ට කවදාවත් මේ රටේ අනාගතයක් ලැබෙන්නේ නැහැ. ඒකින්ද තමයි දැන් මම මේ අද නඩුව ගොනු කළේ. මොහුට විරුද්ධව වහාම අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් කිරීම සඳහා තමයි මේ අධිකරණයේ අද මේ නඩුව පැවැත්වුවේ.